රජතුමා විශ්‍රාමිකයක් හැටියට මාලිමාවට එකතුනේ හේතුකුමක්ද? මෙමයි. දැන් මගේ වයස අවුරුදු 60යි. අපේ රටේ දේශපාලන ඉතිහාසයට අවුරුදු 76ක් වෙනවා. මෙන්න මේ කාලය තුල ලාංකික සමාජය දෙවන්ත සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ප්‍රශ්න කොටක හිර වෙලා දෙවන්ත අර්බුදයක ගිල්ල තියෙන්නේ. ඇත්තටම මේකේ පතුල පෙනෙන්නේ නැහැ. ඒ තරම් දැන් ගැඹුරු අර්බුදයක ලංකාව තියෙන නිසා අපේ දරුවන්ට හෙට දවස් සම්බන්ධව කිසිදු විශ්වාසයක් නැහැ. හරි? ඒ නිසා ඔවුන්ට රැකියාවක් ඇයි ජීවිත සුරක්ෂතාවයක් නැහැ. ඒ නිසා විශ්‍රාමිකයක විදිහට මම කියන්නේ මගේ ජීවිත කාලේ මම දැන් මේකින් විශාල ප්‍රමාණයක් ගෙවලාමාරයි. ඒ නිසා අපිට අපේ කාලය තුල අපි උත්සාහ කළත් මේ සමාජ ක්‍රම වෙනස් කරන්න අපිට බැරි වුණා. ඒ නිසා අපේ දරුවන්ට ජීවත් විය හැකි තැනක් රටක් හදන්න මාලිමාවට එකතු විය යුතුයි කියලා අපිට මේ පවත්න අරුබුදේ විසින් කියා දුන්නා. ඒ නිසා අපි මාලිමාවට එකතු වුණා. විශ්‍රාමිකයෙක් විදිහට ඔබතුමිය ඇයි මෙතෙන්ට ආවේ? විශ්‍රාමිකයන්ටත් තියෙනවා යුතුකම් සහ වගකීම් සම්භාරයක්. ඒක එක කොටසක් විදිහට මම දකිනවා මෙහිම අවස්ථාවකට සහභාගී වීම සහ අපි තවදුරටත් දැනුවත් වීම. ඉතින් මේ මාලිමාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සිතුම් පැතුම් ඉටු කරයි කියලා ඔබතුමිය හිතනවාද? ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පමණක් නෙමෙයි. අපි හිතනවා නම් අපේ මේ සීහින විතරක් ඉටු කරනවා කියලා අපි කොච්චර ආත්මార్థකාමීද? අපේ විතරක් නෙමෙයි. අපේ මුළු ලංකාවේ මුළු પરම්පරාවෙම සීහින ඉටු කරයි කියන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මේ නොනැසෙන බලාපොරොත්තුවක්. අපි දැන් ඉන්නේ රටේ ලොකු දේශපාලන පරිවර්තනයක් අභියස. ඉතින් මේ දේශපාලන පරිවර්තනයට ඔබතුමියගේ සහ මේ විශ්‍රාමික ප්‍රජාවගේ සූදානම කොහොමද? සැබෑ සූදානමක් තියෙනවා. ඔබ දකිනවා මේ ඇවිල්ලා ඉන්න පිරිස. මේ අද මේ මහවැසි නොතක විවිධ දිශාවලින් මේ ඇවිල්ලා ඉන්නේ ඒ සිහින ඉටු කරගන්න. මේ ඉන්නේ විවිධ ආබාධ සහිත අය. ඒ සමහර අය ඔබ දකිනවා ඇති මේ ඇවිදින්න බැරි වෝකින් ස්ටික් එක පවා අරගෙන ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒ එන්නේ ඔබට පේනවා ඇති මොන තරම් බලාපොරොත්තුවක් තියෙනවද කියලා. එහෙනම් ඔබතුමීට බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හරි, බොහොම ස්තුතියි. විශ්‍රාමිකයෙක් විදිහට මාලිමාවේ සමුළුවට අද ඔබතුමාලා පැමිණියේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ දිගු කාලයක් වැඩ කළා. විශ්‍රාමිකය විදිහට අපට වැටහෙනවා. කියන්නේ මේ රට දැනට පත් කරලා තියෙන தত্ত্বය මොකක්ද කියන එක ඒ තුල අපේ પરම්පරාවට විතරක් නෙවෙයි අපේ අනාගත પરම්පරාවට අපේ අනාගත પરම්පරා කීපයකට ඒ දරුවන්ට මේ රට නැති කරලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. ඒ දරුවන්ගේ අනාගතය නැතිවංගස්ථාන කරලා තියෙනවා. ඒ නිසා මේක අපේ වගකීමක් අනාගත පරපුර වෙනුවෙන් මේ දරුවන්ට මේ රට නැවත දරුවන්ට වාසය කරන්න පුළුවන් ආකාරයට සකස් කළ දීම අපේ විශ්‍රාමික විදියට අපේ වගකීමක් වෙනවා. ඒ වගකීම ඉටු කිරීම සඳහා තමයි අපි විශ්‍රාමික විදියට මේ ස්ථානට පැමිණලා තින්නේ, එකතු වෙලා තින්නේ. අපේ වගකීම හා යුතුකම අපේ දරු පරපුර වෙනුවෙන්, අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම රාජ්‍ය සේවය කියන්නේ මේ රටේ ජනතාවගේ සියලු අවශ්‍යතා ඉටු කළ දෙන ප්‍රධාන යාන්ත්‍රණය. එතකොට මේ ප්‍රධාන යාන්ත්‍රණයේ අපි කාලයක් දිගු කාලයක් අවුරුදු 25ක් 30ක් ඊට වැඩි කාලයක් වැඩ කළා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අපට යම්කිසි ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා. මොකද ජනතාවට ඒ ප්‍රතිලාභ ගලාගෙන යන්නේ ජනතාවගේ ආයතන නෙවෙයි. සමහර විට ජනතාවට ඒ සේවය වයින් හරියාකාරී ඉටු වෙන්නේ ජනතාව ළඟා කරගන්න ඒ ස්ථාන සේවා ස්ථාන සූදානම් නැහැ. ඒ වගේම ජනතාවට යම්කිසි සැකයක් බියක් තියෙනවා මේ රජයේ ආයතන වලින් අපේ වැඩේ කරගන්න පුළුවන්ද බැරි වෙයිද කියන අවිශ්වාසය තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ හොඳටම ගරා වැටලා තියෙන්නේ, පිරිහිලා තියෙන්නේ. ඒ රාජ්‍ය සේවය නැවත ගොඩනගන්න, ප්‍රතිසංවිධානය කරන්න, රට සංවර්ධනය කරන ගමන් ඒකේ ප්‍රධාන තීරණාත්මක බලවේගයක් වෙනවා රාජ්‍ය සේවය. ඒ රාජ්‍ය සේවය උචිත පරිදි ගොඩනැගීම සඳහා අපි හිටපු රාජ්‍ය සේවක විදියටත් අපේ ලොකු වගකීමක් තියෙනවා. ඒ හින්දා ඒ කාරණයක් ප්‍රමුඛ කරගෙන තමයි මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. ඔබතුමා රජයේ සේවකයෙක් කොහෙද? මම මාතර දිසාපති කාර්යාලයේ අවුරුදු 20ක් විතර වැඩ කරා. ඊට අමතරව ගාල්ල දිසාපති කාර්යාලයේ තව අවුරුදු 6ක් විතර වැඩ කරා. රාජ්‍ය සේවයේ අවුරුදු 30ක විතර කාලයක් වැඩ කරා. ඔබතුමා ඇයි මේ මාලිමාවට එකතුනේ? මාලිමාවට එකතුනේ ගුරුවරයෙක් වශයෙන් සමාජ සාධාරණත්වයේ මම බලාපොරොත්තු වෙනවා. මම දේශපාලන විද්‍යාව කර ගුරුවරයෙක්.
සමාජ සාධාරණත්වය 1948 ඉඳන් මිනිස්සුන්ට ලැබිලා නැහැ. ඇති මිනිස්සු කෑවා, නැති මිනිස්සු ලේව කෑවා. අන්න ඒක නිසා සමාජ සාධාරණත්වය අලුත් පුනරුද යුගයකට පරිවර්තනය වෙන සමාජ සාධාරණත්වයක් අපි අපේක්ෂා කරන අලුත් සමාජයක්. ඒක නිසා තමයි මාලිමාව වටා මිනිස්සු එකතු වෙන්නේ. මිනිස්සුන්ට අවශ්‍ය අලුත් සමාජයක්, අලුත් ප්‍රගමනයක්. මොකද අපෙන් පස්සේ ඉදිරි තරුණ පරම්පරාව විදේශගත වෙනවා. ඇයි? රටේ සම්පත්තික කළමනාකරණය කළා හරි සමාජයක් බිහි කරන්න ඕන. අන්න ඒක අලුත් සමාජයක් තුනේ අලුත් පුනරුදයක් තුනේ බිහි කරන්න අපේක්ෂා කරනවා කියලා අපි මාලිමාවට එකතු වුණා. දුෂෙන් පරපුරේ සමාජිකයෙක් විදිහට මාලිමාව ගැන විශ්වාසයක් තියෙනවද ඔබට? මාලිමාව ගැන අපිට 100%ක් විශ්වාසයි. ඒකේ ඉන්නේ හොඳ සහෝද මිනිස්සු ටිකක්, හොඳ හදවත සංවේදී මිනිස්සු ටිකක්, ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සු ටිකක්. ඒ වගේ කැපවීම වැඩ කරන මිනිස්සු ටිකක්, ධෛර්යවන්ත මිනිස්සු ටිකක්. දැනුත් ප්‍රායෝගික ඔප්පු කළ තියෙන ගොඩක් දුරට ඒගොල්ලෝ සමූහ ගොවිපල ක්‍රම, ඊළඟට සම්පකාර ව්‍යාපාර, ඒව අරගෙන අලුත් සංස්කෘතියක් හදලා තියෙනවා. ඕනම මිනිස්සුකට තේරෙනවා ඒක හවුද රට හදපු විත්තිය. අන්න ඒක නිසා ඒකට රට ගත්තොත් කොහොම වෙයිද? රට ලස්සනට කරගෙන යයි. අන්න ඒක නිසා මාලිමාවත් එක්ක එකතු වෙන්නේ කියලා මං ආදරෙන් සමස්ත ශ්‍රී ලාංකික පුජ්‍යලයන්ගෙන්, ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ගුරුවරයෙක් වශයෙන් ආයාචනා කරනවා. අපි දන්නවා මේ වෙද්දි මාලිමාවට විශාල රැල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අද විශ්‍රාමිකයන්ගේ සමුළුව. ඉතින් ඔබතුමිය විශ්‍රාමිකයෙක් විදිහට ඇයි මේ මාලිමාවේ සමුළුවට එන්න හිතුනේ? ඔව් ඇත්තටම හිතුනේ අපි විශ්‍රාමිකයින්ට අපිට විශාල මේ පවතින රජයත් පැවති රජයන් වලත් අපි ගැන විශ්‍රාම කත්තර පස්සේ කිසිම සැලකීමක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ මාලිමාවේ ප්‍රතිපත්ති බොහෝ දුරට හුඟක් සාර්ථකයි. අපි ඒ ගැන අධ්‍යයනය කරලා බැලුවා. දැන් අපේ අනාගත දරු පරපුරට හොඳ රටක් හොරු අනිත් එක මත්ද්‍රව්‍ය ඒ වගේ නැති දූෂිත රටක් නැති කරලා දාන්න තමයි මේ මාලිමාවට අපි එකතු වුණේ. අනිත් එක අපි විශ්‍රාමිකයෝ හරීම මානසික ආතතියකින් ඉන්නේ. මොකද සුළු වැටුපකින් අපේ බේත්ෙත් ගන්න ඕන. දැන් අපේ දරුවෝ තව අධ්‍යාපනය ලබනවා. ඒගොල්ලන්ට වියදම් කරන්න ඕනේ. එතකොට අපිට තව රැකියාවක් කුලී වැඩක් වගේ කරන්න තමයි වෙලා තියෙන්නේ. නමුත් අපේ තියෙන ගරුත්වය, ගුරු ගරුත්වය නිසා අපිට ඒවටත් යන්න බෑ. ඒක නිසා අපි මින් ඉදිරියට මාලිමාවට ඡන්දි දීලා අපි අනුර කුමාර සහෝදරයව පත් කරගන්න තමයි අපේ බලාපොරොත්තුව. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. විශ්‍රාමිකයෙක් විදිහට මාලිමාවට එකතු වෙන්න හේතුව මොකද්ද? අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා විශ්‍රාමිකයෝ විදිහට. අපි රාජ්‍ය සේවයේ බොහොම මහන්සිලා වැඩ කරපු, මම ගුරුවරියක් විදුහල්පතිනියක් විදිහට වැඩ කරපු කෙනෙක්. පොදුවේ අපි හැමෝටම 1997 ඉඳලා තිනවා අපේ වැටුප්පල ගැටලුව විෂමතාවය. අවුරුදු 20 ගානක මේ ගැටලු විෂමතාවයේ පිළිබඳ ගැටලුව අපි කතා කරාට, අපි උද්ඝෝෂණ කරාට, අපි සාකච්ඡා කරාට ඒක අපිට ලැබුණේ නැහැ. සේවයේ ඉන්න අය තමයි පළමුවෙන් මේක ලැබුණේ. අපි දැන් අපේ බොහෝ අය ඉතා සුළු වැටුපක් ලැබමින් ඉඳලා හුඟක් අය මැරිලා, හුඟක් අය අසනීපේ, හුඟක් අය රෝද පුටුවල ඇඳන් උඩ. නමුත් මේගොල්ලන්ට මේක මේ සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. අපි හැම කෙනෙක් එක්කම කතා කළා. අන්තිමේදී අපි කල්පනා කරා අපි කට්ටිය එකතු වෙලා මේ මාලිමාවේ සාධාරණ ප්‍රතිපත්ති, ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තියක් සාධාරණ ක්‍රමයක් අපිට පේන නිසා අපි කල්පනා කරා මෙතනට එකතු වෙලා අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් අපේ අනාගත දරුවන්ට. අපිට අද නැතත් අපේ වැඩේ නිකරුණත් අපේ අනාගත දරුවන්ට හොඳ රටක්, හොඳ අධ්‍යාපන ක්‍රමයක් හරිගස්සලා දෙන්න තමයි අපි මෙතනට එකතු වෙලා ඉන්නේ. ඇත්තටම අපි සෑහෙන්න වැඩ කරේ අපේ දරුවෝ ගොඩ ගන්න. ඒ කියන්නේ යහපත් දරු පරපුරක් බිහි කරන්න. නමුත් අපි හරීම දුක් ඉඳගෙන තමයි අපි ඒක කරේ. අපිට පඩි වැඩිවීමක් උනේ නැහැ. නැත්තම් අපිට තත්ත්වයේ උසස් වීමක් ලබා ගන්න අමාරුයි. ඒ වගේම අපි විශ්‍රාම යනතුරු අපි අප කැප වෙලා වැඩ කරපු මිනිස්සු. උපරිමයෙන්ම වැඩ කරා. එන හැම රජයකටම අපි සහයෝගය දුන්නා. නමුත් අපිට විශ්‍රාම යන වෙලාවෙවත් අපිට කාගෙන්වත් පිහිටක් ලැබුණේ නැහැ. ඒක කෙනෙක්වත් අපි ගැන කතා කරේ නැහැ. අපිට වියදම් පියව ගන්න බැරි නිසා අපි විශ්‍රාම යනකොට අපි ඉතාම සුළු වැටුපක් තමයි අපට ලැබුණේ. ඒක නිසා අපි අපිට ලෝන් එකක් ගන්න සිද්ධ වුණා. ලෝන් එකක් ගන්න සිද්ධ වුණාම ඒ ලෝන් එක තවත් මරුපහරක් වුණා. අවසානයේ මගේ රුපියල් 2000ක් ඉතුරු වෙන තැනට පඩිය ලෝන් එකට කැපුවා. 2000 ඉතුරු රුපියල් 2000 ඉතුරු වුණේ. ඊට පස්සේ මම ගිහිල්ලා කතා කරාම බැංකුවට ගිහිල්ලා මම කතා කරාම තමයි මේ තත්ත්වයට වග කියන්න ඕන අපිද කියලා ඇහුවාන් පස්සේ තමයි ඒගොල්ලෝ ඒක අඩු කරලා ඒ වැඩිපුර කපාගත්තේ ඔ අපට අහපව් දුන්නා. ඒක බල අපි කරපු කතාව නිසා. නමුත් අපි දැන් මේ මං විශ්‍රාම ගිය දවසේ ඉඳලම මං හිතුවේ මම යනවා මාලිමාවට. මේකට
මේ කිසි එකක් වැඩන්නෑ මාලිමාවරිය මම ගිහිල්ලා කාන්තා සමිතියක් පිහිටෙව්වා ඒකේ සභාපතිතුමිය මම අපි ඔක්කොම වැඩ කරගෙන යනවා බොහොම සතුටින් කාන්තා සමිතිය පිහිටවගෙන ඊයේත් අපි ලොකු ශ්‍රමදානයක් කරා කාන්තා සමිතියෙන් අපි දැන් කැන්වසින් යනවා හෙට ඉඳලා මේ මාලිමාවට අපි සියලු දෙනාම ඇද්දවා ගන්නවා කැන්වසින් යනකොට කොහොමද ප්‍රතිචාර කැන්වසින් යනකොට ගොඩාක් ප්‍රතිචාර හොඳයි හොඳයි ප්‍රතිචාර හොඳයි විශ්වාසයක් තියනවද මාලිමා රජයත් තුල ඔබගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා මෙහෙමයි ඇත්තටම මම දැන් මෙතනට අපි ඇවිල්ලා ඉන්නේ අපි විශ්‍රාමිකයෝනේ දැන් අපිට අපේ පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් ආර්ථික ආර්ථිකයක් අපිට හදලා දෙනවා නම් ඒක තමයි අපිට කරලා දෙන ලොකුම දේ අපි දැන් පඩි වැඩි කරන්න ඕනේ නමුත් අපිට අපේ දැන් ලැබෙන පඩියටවත් අපිට ජීවත් වෙන්න පුළුවන් තත්යක් නැහැ දවස් 10ක් ජීවත් වෙනකොට අපේ පඩිය ඉවරයි අපි බෙහෙත්වලට වියදම් කරන සමහර මිනිස්සු රුපියල් 20,000 30,000 බෙහෙත්වලට යනවා එතකොට ඒවයි කරගන්න හරි අමාරුයි මිනිස්සුන්ට අපිට මේ අර දුන්නනේ මොකද්ද මේ අර මේ අපිට දෙනවනේ විශ්‍රාම යනකොට අපිට මුදලක් මේ ෆන්ට් එක නෙවෙයි ඒක දෙන්නේ මේ පාරිතෝෂිකය කියලා පාරිතෝෂිකේ දුන්නට පස්සේ ඒකට 15%ක් ගෙවා හිටියා ඒකට දැන් 6.6 ගාණක් අපිට ගෙවන්නේ එතකොට ඒකත් අපෙන් කපනවා ඊට පස්සේ ඒකෙන් තව රුපියල් 105ක් පොලියනුත් කපනවා බලන්න ඒක සාධාරණද කියලා ඒක නිසාම තමයි අපි මේ NPP එකට එන්න තීරණය කරේ ඔබතුමිය විශ්‍රාමිකයෙක් හැටියට මාලිමාවට එකතු වීමට හේතු කුමක්ද මම විශ්‍රාමිකයෙක් නම් මම අපිට මේ 1997 ඉඳන්ම ගුරුෘතියේ තියෙන විෂමතාවයක් ඒ විෂමතාවයේ මෙතෙක් කිසිම ආණ්ඩුවකින් මේ විසඳුනේ නැහැ මේ වෙනුවෙන් අපි අරගල කළා සටන් කළා මේ පිකටින් කළා නමුත් ඒක කිසිම විසඳීමක් තිබුණේ නැහැ ඒ නිසා ඊට හිතුවා මාලිමාවට ඇවිදින්ලා මේ එකම අරමුණක් පොදු අරමුණක් වැඩි කරන නිසා ඒ අරමුණක් අපේ අරමුණක් ඉක් කරගන්න මේ මාලිමාවෙන් පුළුවන් වේවි කියන හැඟීමක් ඇතිවෙනවා ඒ නිසා මෙතන ඉඳන් ඉදිරියට මාලිමාවට වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා මාලිමාව මේ රටේ විතර කාලයකට අපි ජීවත් වුණ වකවානුව අත වශයෙන් ඉතාම දුක්ඛිත තත්ත්වෙන් ජීවත් වුණ බව විශ්‍රාමිකයෙක් හැටියට මට කියන්න පුළුවන් අද විශ්‍රාමික අරමුදල ලැබෙන මුදලෙන් අද ජීවත් වෙන්න බැරි තත්යකට අපි පත් වෙලා ඉන්නවා. අද ඇත්ත වශයෙන්ම වෛද්‍ය පහසුකම් ටික සපයා ගන්නවත් මේ ලැබෙන විශ්‍රාම මුදල මදි අපිට. මේ ජීවන තත්ත්වය පවත්වාගෙන ගියොත් තවදුරටත් මේ රටේ අපේ අනාගත පරපුරටවත් මේ තත්ත්වෙන් ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ කියන හදවතින්ම නැගෙන හැඟීම නිසා තමයි මේ මාලිමාවත් එක්ක මේ සම්බන්ධ වුණේ. විශ්‍රාමිකයෙක් විදිහට ඔබතුමා මාලිමාවට එකතු වෙන්නේ ඇයි මේ රටේ වර්තමාන තත්ත්වයේ යටතේ රටේ පවතින තත්ත්වයේ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන හැම පද්ධතියක්ම විනාශ වෙලා තියෙනවා මේ පවත්වාගෙනගේ පාලක විසින් ඉතින් අපිට හිතුණා ඒ සියලුම පද්ධති සකස් කරගන්න පුළුවන් වෙනවා මාලිමාව වටා එකතුනොත් කියන එක ඒ වගේම විශ්‍රාමිකයන්ටත් කිසියම් මට්ටමකින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරන්න මම හිතන්නේ මාලිමාව සෑහෙන උත්සාහයක් දරනවා. ඒ නිසා අපි මුග දිනක් මාලිමාවට විශ්‍රාමික වශයෙන් එකතු වෙලා මේ සමුද්‍රයට සහභාගී වෙන්න තීරණය කළා. ඒ වගේම තමයි අද අපි දකිනවා ප්‍රවාහන ක්ෂේත්‍රය. ඒ වගේම රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය සියලුම ආයතන බිඳවැටලා තියෙනවා. ඒ බිඳවැටීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා වර්තමාන පාලක පන්තියේ ගෙන ආපු අදුරදර්ශී පාලනය. ඒ නිසා අපි සියලු දෙනාගේම බොහෝ දෙනාගේ බලාපොරොත්තු සාමාන්‍ය ජනතාවගේ ඒ වගේම රාජ්‍ය සේවයේත් පෞද්ගලික සේවයේ සියලු දෙනාගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ අපිට නිර්දන පන්තියේ කණ්ඩායමකට එකතු වෙලා මේ රට ගෙනියන්න අවශ්‍ය වාතාවරණය සකස් කරලා දුන්නා. ඒ නිසා තමයි මාලිමාවට අපි බොහෝ දෙනෙක් එකතු වෙලා ඔබතුමා විශ්‍රාමිකෙක් විදිහටයි මාලිමාවට එකතු වෙන්නේ. මම මහත්තයා මාලිමාවට එක්වෙන්නේ මෙන්න මේ විශ්‍රාම සුවයෙන් ඉන්න කාල සීමාව අපට මේ පාලකවත් එක්ක පාලකගේ වෙන අසාධාරණස නර්ම පාලන විරුද්ධව සටන් කරන වැදින අපිත් අපේ රටත් අපේ දූ දරුවන්ගේ අනාගත වෙනවා ඒ නිසා තමයි අද මේ කොළඹ පැවැත්වෙන මහරගම පැවැත්වෙන විශ්‍රාමික ජාතික සමුළුවට අනුකුමාර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුවට අපි සහභාගී වෙන්නේ මෙන්න ඉදිරි අනාගතයේ ලස්සන රටක් ලස්සන අනාගතයක් අපේ දරුවන්ට අනාගතයක් බලාපොරොත්තු වෙනවා මේ රට කොහොමද වෙනස් කරන ඕන පාලක නැත්තරම නැතිකල් තියෙන මේ ලෝකයේ තියෙන පිම්බීම සුන්දරම භූමිය
විනාශ කරලා නැති කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ පාලනයට විරුද්ධව අනුකුරාර මහත්මයා මහත්මයා නායකත්වයෙන් දර මාලිමාවත් එක්ක එකතු වෙලා මේ හොඳ පාලනයක් අපට විශ්වාසවන්ත පිළිගත හැකි හොඳ පාලනයක් බිහි කරගෙන මේ රට සුගත මුතිද කරන්න බලාපොරොත්තු වෙන තමයි අපි මේ අද දින මේ සමුළුවට සහභාගී වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි මට. විශ්‍රාමිකෙක් විදිහට ඔබතුමිය ඇයි මාලිමාවට එකතු වුණේ? විශ්‍රාම වෙන්න ඉස්සරල ඉඳලම මාලිමාවට එකතු වෙලා තමයි හිටියේ. ඉතින් ඒකෙන් ලොකු විශ්වාසයක් තියෙනවා මේ පාර මාලිමාවේ ජයග්‍රහණය පිළිබඳව. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මේ වෙද්දි රටේ නව ජාතික පුරුද්දයක් අවශ්‍යයි කියලා මාලිමාව අලුත් වැඩපිළිවෙලක් එක්කයි යනවා. ඔබතුමත් එකතුනේ මේ නව ජාතික පුරුද්දයක් කියන වැඩපිළිවෙලට නැත්තම් වෙන හේතුවකට. අනිවාර්යෙන්ම මේ වැඩපිළිවෙල තමයි අවශ්‍ය. ඒක ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් ඔබතුමා විශ්‍රාමිකේ. ඔව්. ඉතින් ඔබතුමා මාලිමාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? බලාපොරොත්තු වෙන්නේ මේ රටට මේ ජනතාවට මේ රටේ මේ දූෂිත පාලකයන්ගේ රට වල රටට හොදක් වෙන්න. ඉතින් දැන් අපි දන්නවා මෙතන හම්බන්තර ලොකු වැඩක් කරනවා. ඔබතුමා කොහෙන්ද ආවේ? මං ගාල්ලින්දලා. ගාල්ලින්දලා. විශාල පිරිසක් ආවද ඔබතුමාත් එක්කලා? අනිවාර්යයෙන් විශාල පිරිසක් ආවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. බොහොම ස්තුතියි. ඔබතුමා විශ්‍රාමිකයෙක් විදිහට මාලිමාවට එකතුනේ ඇයි? ඇත්තටම මම කල්පනා කරා දැන් අපි මට දේශපාලන ජීවිතයේ අවුරුදු 40ක ඉතර දෙකම තියෙනවා. එතකොට මේ අපි දේශපාලන එක එක පැති වලට ගියා. මේ අපි ගියේ අපේ පෞද්ගලික අවස්ථාවෙන් සඳහා නෙමෙයි. අපිත් එක්ක අපේ පසුපසින් ඉන්න කට්ටිය අපිට උදව්වක් කරන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් මේ අවුරුදු 40ෙම මට හම්බුනේ නෑ ඇත්තට මේ මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන කෙනෙක්. ඊට පස්සේ මම මේ මාලිමාව කියන එක තෝරගත්තා. තෝරගෙන අපි දන්නවා මේක දැන් නුපුහුණු දේශපාලනයට යනවට වැඩිය පුහුණු දේශපාලනයට යන එක ඉතාමත්ම වැදගත් කියන කරපු හින්දා මම මාලිමාවට ආවා. අනිත් එක අපේ රට මම ලෝක රටවල් කීපයට ගිහිලා තියෙනවා. අපේ රට ඒ රටවල් වලට වැඩිය වැදගත් වෙනකර ගන්න පුළුවන් රටක් කියන එක මම දැනගත්තේ මේ මාලිමාවේ දේශපාලන අධ්‍යක්ෂින් තුල. ඒකින්ද ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය සම්පත් ප්‍රයෝජනයට අරගෙන ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කරලා ජාතික සංවර්ධනයට ඒක එකතු කරන්න පුළුවන් කියලා මම තරයේම විශ්වාස කරනවා. මේ මාලිමාවේ දේශපාලන ප්‍රතිපත්ති හා ආර්ථික ප්‍රතිපත්ති මත ඒකින්ද මම තෝරගත්තා මාලිමාව කියන එක. මේක ජයග්‍රහණය කවද එනදල මම ජීවිතුන් අතර හිටියොත් මේක ජයග්‍රහණයට අවශ්‍ය හැම පියවරක්ම මට පුළුවන් ප්‍රමාණය මම ගන්නවයි කියන එක මම සහතිකයක් දෙනවා. ඔබතුමා රාජ්‍ය සේවයේ නියැලෙ හිටපු රැකියාව කුමක්ද? මම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉඩම් නිලධාරියෙක් විදිහට රාජකාරියට එක්ුණේ 1985. ඇත්තටම අපි කාලයක් එකේ අවධිනාණ්ඩුත්තර දේශපාලනය කරා. ඒ චේතනාව උනේ රට ගොඩනැගීමට හරියම් පාලකෙක් ඒක නිසා ඇතුළේ අපි වැඩ කරා. නමුත් මේ අවුරුදු 76 තුරම අපිට තේරුණා අපි රට දිලංගුණයි කියන එක. ඊට පස්සේ තීරණය කරා ඇත්තටම විසාම මම පරිපාලන ගාමිදා හිටිය තමයි විස්සම ගියේ. ඉන් පස්සේ ඇත්තටම තේරුණා මේ යන රටාව අපේ රටේ අපේ දරු පැටවුන්ට අනාගතයක් නැහැ කියන එක. ඊට පස්සේ අවංකවම ජාතික ජන බලවේගයක ඇතුළ මාලිමාත් එක්ක ප්‍රාදේශීය මට්ටමේ දැන් නායකත්වයක් තරම් අපි අපේතුමත් එක්කලා සාර්ථක ගමනක් කරනවා. පරම පවිත්‍ර චේතනාව මේ රට ගොඩ ගැනීම තමයි අපි හැමෝම එකතු වෙලා එකම දේශපාලන පක්ෂය මේක තමයි කියලා තමයි දැන් විශ්වාස කරන්නේ. විශ්වාසයක් තියෙනවද මාලිමාව රට ගොඩනගයි කියලා? අනිවාර්යයෙන්ම නිසිම විශ්වාසයක් තියෙනවා. 100%ක් විශ්වාසය තියෙනවා. ඒනි තහවුරු සාක්ෂි දැන් අපි එකතු වෙමින් පවතිනවා. නව ජාතික පුරුද්දයක් කියලා තමයි මාලිමාවේ තේමා පානේ. එහෙමයි. ඔබතුමාණත් මේ නව ජාතික පුරුද්දය බලාපොරොත්තු වෙනවද? අනිවාර්යයෙන් අපි ඒකට උදානම් වෙනවා. අපි ඒක දැන මේ වෙනකොට දැනුවත් වෙමින් ඒවට අවධානය වෙමින් පවතිනවා. ඔබතුමා කොහෙන්ද පැමිණියේ? මම ඇබිලිවිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ගාමිණී කටේ තමයි වැඩ කරේ. ඔබතුමිය විශ්‍රාමිකයෙක් විදිහට ඇයි මේ මාලිමාවේ සමුළුවට ආවේ? කාලයක් තිස්සේ මේ පවතින රජයන් වලට උදව් කර කර හිටියා. ඇත්තටම මේ ලොකු විශ්වාසයක් තිබුණ රට ගොඩ ගැනීම කියන යුද්ධෙලු. නමුත් ඒ පක්ෂයේ අවසානයේ සියල්ලම බොරු කර කියලා තේරුණා. හැමෝම හැම තමන් හැදෙන මිසක් රට හදන්න උත්සාහයක් ගත්තේ නැහැ. ඇත්තටම කිසිම බලාපොරොත්තුවක් නැතුව අනාගතේ කිසිම අපේක්ෂාවක් නැතුව මේ පෞද්ගලික ආශියක් නොතක රට ගොඩ ගැනීමේ අරමුණේ මාලිමාව තමයි එකතු වෙන්න කියලා තේරුම් ගත්තා. ඔබතුමිය කලින් කරපු රැකියාව මොකක්ද?
මම ගුරු වෘත්තියේ. ගුරු වෘත්තිය. ඒතර ගුරුවරයෙක් විදිහට අපි හැමෝම දන්නවා ගුරුවරු හදන්නේ හොඳ අනාගතයක් දකින්න පුළුවන් දරුවෝ පරපුරක්. එතකොට මාලිමාවෙන් ඒ ඔබේ සිහිනේ ඉටු වෙයි කියලා ඔබ හිතනවාද? ඔව් මොකද මාලිමාවෙන් කියලා තියෙනවා අධ්‍යාපනයටත් ලොකු උදාරක් යොමු කරන අධ්‍යාපනයට මුල් තැන දෙනවා. ඒකමයි කළේ ඉත්තේ රටේ මේ අනාගතය අපේ අනාගත මේ ළමා පරපුර. ඒක නිසා රට දිනු කරන්න පුළුවන් අධ්‍යාපනයෙන් කියන එකත් ඊළඟට එයාගේ ප්‍රතිපත්ති වලටත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒක නිසා මාලිමාවට. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. විශ්‍රාමික ප්‍රජාව අපි වයස දැන් ගත්තොත් ඇත්තටම අවුරුදු 60කට වැඩි. අපි මේ තාක්කල් ගත්තොත් අපේ සේවා කාලය ගත්තොත් අපි රජයේ විශ්‍රාමිකයෝ සේවා කාලය ගත්තොත් අවුරුදු 30 35 වගේ අතරයි ඉන්නේ. අපේ අත්දැකීම් එක අපි ගොඩාක් දුර ගමනක් ආවා අපි. ඒ ආව ගමනේ අපි පැහැදිලි දැක්මක් දැක්කා මේ එනකොට අපි හැම අයත් එක්කම ඇවිල්ලා යම් කිසි අවසානයකට කියලා හිතෙනවා අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ අවසානය අපි දැක්ක වෙනසක් ඒ වෙනස දැකේ මාලිමාව ළඟ වෙන මොකුත් නෙවෙයි හොරයක් බොරුවක් වංචාවක් නැහැ කියන තැනට ආවා. ඒගොල්ලෝ ඒකට යමක් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා අපි දැන් ජේෂ්ඨපුර වැසියෝ අපිට අපේ දරුවන්ට රටක් ඕනේ. ඒ රට ඉතිරි කරගන්න නම් දැන් අපිට යන්න තියෙන්නේ මාලිමාවට කියලා යමක් ඉල්ලන්න තමයි කියලා අපි හිතුවා. මම ගුරුවරියක්. ගුරුවරියක්. දරු පරපුරක් මෙහෙවපු කෙනෙක්. මම අවුරුදු 38ක සේවාවක් මට තියෙනවා. ඔව්. ගුරුවරියක් විදිහට ඔබ පතන්නේ ඉතා හොඳ අනාගතයක්. ඉතින් මේ අනාගතය මාලිමාවේ රජයක් කරද්දී ඔබලාට ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවා. විශ්වාස කරනවා. මොකද දැන් අධ්‍යාපනය ගත්තොත් එහෙම අධ්‍යාපනයේ අපි විස්රාම යන දවසේ එනකොට කොතනද තිබ්බේ කියලා ලොකු විස්තරයක් කරන්න මේක වෙලාවක් නෙවෙයි. හැබැයි ඒක යම් කිසි අගාධයකට ගියා කියලා කියන්න පුළුවන්. ළමයි ඉන්නේ හරිම දුෂ්කරතාවයක. අපි මේ කොළඹ ගැන නෙමෙයි කතා කරන්නේ. දුෂ්කර ප්‍රදේශවල ඒ වගේ තැන්වල ළමයින්ට පහසුකම් දේ ඒ හැම දෙයක් ගැනම අපි කල්පනා කරනවා. ඒකම උසස් අධ්‍යාපනය ලබන දරුවෝ අද බලන්න විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න ඒගොල්ලොට තියෙන දුෂ්කරතාවයන් කොච්චරද කියලා බලන්න. දැන් සමහර විට මේ වෙනකොට කතිකාචාර්යවරු නැහැ. ඊළඟට උසස් අධ්‍යාපනය ලැබුවා කියන්නේ ඒගොල්ලෝ කොයිගොල්ලොන්ට වෘත්තිමය පුහුණුවක් දෙන්න කොහොමද තියෙන්නේ ඒගොල්ලොන්. මේ විශාල ප්‍රශ්නයක් අපි දකින්න ගුරුවරු විදිහට අපි පාසල් අධ්‍යාපනය දුන්නට ඉන් ඉහළට යන දරුවෝ අපි යවන්නේ එතන ඉඳලා. ඒත් එතකොට ඒගොල්ලොන්ට තියෙන්න ඕනේ රටට සේවයක් කරන්න පුළුවන් දරුවෝ ටිකක් අපිට මේ රටේ තියාගන්න ඕනේ. අපි දැන් ගිහිල්ලා ගොඩක් අය. ඉතිරි ටිකවත් තියාගන්න අපි හිතනවා මාලිමාවට පුළුවන් කියලා. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිට දෙකට. බොහොම ස්තුතියි ඔයා මේ වගේ දෙයක් අපින් හුස්වට. ඔබතුමා විශ්‍රාමිකයෙක් විතරයි මෙතන ආවේ. ඇත්තොසිම අපේ මේ රටේ තියෙන තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්න තමයි වැඩිහිටියෙක් ආවේ. ඉතින් ඔබතුමාලා විශ්වාස කරනවද මාලිමා රජයක් කරද්දී ඔබතුමාලාගේ හීන ස්වභාවය කියලා? සාපක්ෂය බැලුවාම මේ අපිට විශ්වාස යම් විශ්වාසයක් තියෙන මොම් ගැන පමණයි. ඉතින් ඔබතුමා රාජ්‍ය සේවය කරපු රැකියාව මොකද්ද? ගුරුවෘත්තිය කළේ. ගුරුවරයෙක් විදිහට ඔබතුමා බලාපොරොත්තු වෙනවා වඩා හොඳ අනාගතයක්. ඉතින් මේ අනාගතය හදන්න මාලිමාවට ඔබතුමාට කරන්න තියෙන යෝජනා මොනවද? කරන්න තියෙන යෝජනා තමයි මේ අතීත මේ අත්දැකීම් අරගෙන නව මේ ක්‍රමයක් ස්ථාපිත කරන එක. ඔව් නවජාතික පුනරුද්ධයක් වෙනුවෙන් තමයි මාලිමාව වැඩ කරන්නේ. ඔව්. ඉතින් ඒ සුබ සිහින ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. එසේමයි. ඇයි ඔබතුමා මෙතනට ආවේ? මම ආවේ මම ගාල්ලේ අපරාධුරු උනවටන රූමස්සල කියන්නේ සංචාර කලාපයක්. මේ ප්‍රදේශයේ ජීවත් වුණත් අපිට පේනවා මිනිස්සු විඳින දුක. ඒ වගේම මේ රටේ තියෙන අසාධාරණ. ඉතින් මේක තේරුම් ගත්ත අපි දැන් විශ්‍රාම ගිහිල්ලා රජයේ සේවය කළා විශ්‍රාම ගිහිල්ලා ඇත්තම අද අපිට මේ පරිසරෙත් එක්ක ගත්තම අපි මොන වැටුපද්ද ලබන්නේ කියලා හිතෙනවා. අපිට ජීවත් වෙන්න මේ අපිට බයිසිකලෙ පෙට්‍රල් ඩිංග ගහගන්න ෆෝන් එකට කාඩ් එකක් දාගන්න ඉතත්තේ මේ තමයි තියෙන්නේ. අවුලක් නඩත්තු කරන්න අද නැති තත්ත්වයක් ඇත්තේ නැති විශ්‍රාම ගෙහෙල්ලත් අපිට අපේ දරුවගේ යුතුකම් යුතුකමක් ඉෂ්ට කරන්න ගමන සමාජයට යමක් කරන්න තරම් ශක්තියක් අපිට නැහැ. අපි හරි අසරණයි යැතින් බලපුවාම. නමුත් අපි රජයේ විශ්‍රාමිකයෝ බොහොම නමු හරි විදියට බොහොම වැදගත් විදියට බොහොම මේ පිළිගන්නවා සමාජයේ. නමුත් ඒ සමාජයේ පිළිගැනීමත් එක්ක අපිට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම මේකට අවශ්‍ය ආර්ථිකේ ඒකට අවශ්‍ය පාරම අපි බිමක් අපිට නැහැ. ඇත්තටම අපිට හරි විතර දුකයි.
අපිට සමාජ දියා බැලුවාම එතනවා මේ සමහර අය මේ අපේ ජීවත් වෙන සමාජයේ ජීවරයෝ ඊළඟට සංචාරකයෝ ඉන්න ව්‍යාපාරිකයෝ මේ ඔක්කොම ජීවත් වෙන හැටි දැක්කම අපි මොන රජයේ සේවක හැටියට මොන තරම් අසරණද කියලා හිතෙනවා. හරි අසරණ තත්යකට අපි පත් වෙලා තියෙනවා. ඉතින් අපිට හරි හිතට දුකක් ඇති වෙනවා. මේ වෙලාවෙත් තමයි අපිට මේ මාලිමාවත් එක්ක මේ වැඩ කරන ජනතාව අවබෝධ කරගන්න තේරුම් ගත්තේ අපි ඒ වගේ අදහස් වලට එකඟ වෙලා අද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. අපි හිතෙනවා අපිට අනාගතයේ මේ තත්ත්වය වෙනස් කරගන්න ඕන කරන පසුබිම මේ රජයේ එන අපේ රජයක් විසින් අපිට ඇති කළ දෙයි කියලා මාලිකාවේ මාලිමාවේ රජයක් විසින් ඇති කරයි කියන බලාපොරොත්තුව තුල තමයි අපි අද මේ ස්ථානට ආවේ. ඇත්තටම කියනවා නම් සමාජෙත් එක්ක ජීවත් වෙන අපිට හොඳටම හිතට ශක්තියක් වුණා මේ මාලිමාවේ වැඩි පිළිවෙල. ඊළඟට ඒගොල්ලන්ගේ අදහස් හා ඒ ඉදිරියට ගෙනියන මේ ව්‍යාපාරයේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒක සම්බන්ධ වෙනවා. ඉදිරි අනාගතයේ අපිට යම් බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගොඩනගේ කියන පූර්ණ විශ්වාසයක් ඇතුව තමයි අද අපි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. මොකද අපේ සමාජ වගකීමක් තමයි අපි රාජ්‍ය සේවයේ වසර ගන්න 35 විතර රාජකාරී කර ඒකදී අපි ඒ විවිධ තරාතිරම් වල ජනතාවට සේවය කරන්න පුළුවන්. නමුත් අපේ වගකීමක් තමයි අනාගත අපේ රටේ යහපත් පදනමක් ගොඩනගා ගැනීම. ඒ සඳහා අපි රෝදමැද ගන්න තමයි මෙතින් පැමිණියේ. මේ සමස්ත ජනතාවත් එක්ක අපි එකතු වෙන්නයි පැමිණියේ. ඔබතුමාගේ රැකියාව මොකද්ද? මම විදුහල් සේවයේ තමයි වසර 10ක් පමණ සේවය කර ඉස්සර ගුරුත්වය නිරත වුණා. ඊට අපි දරුවන් එක්ක දීමාපියන් එක්ක විවිධ පරිපාලන ප්‍රජාවත් එක්ක වැඩ කරා. ඒකෙන් අපිට පුළුවන් හැකියාවක් ලැබුණා කිසියම් මෙහෙවරක් කරන්න. ඊට වඩා දැන් ජාතික යුතුකමක් තියෙනවා. දැන් වෙනකොට අපිට සියලුම පාර්ශ්වයන් එකතු වෙලා මේ විශාල වශයෙන් රට විනාශ කරන පානතන්ත්‍රය විනාශ කරගන්න ඒ සඳහා අපි දැනට කැපවීම වැඩ කරනවා. ඒක සක්‍රීයව දායක වෙන තවත් හිතන මේ අවස්ථාවත් ප්‍රයෝජන අරගෙන ඒකෙන් උත්තරතුර ගන්න අපිට මේ සම්බන්ධ වෙනවා. හරි. ඔබතුමා ඇයි මෙතනට සහභාගී වුණේ? අපේ මම මේ දෙමළ කියන්නේද? ආ දෙමළ කියන්න. එංගලොඩිය වෛවිධ්‍යම් සම්බන්ධමාහ නාගෙන්දේ දා මාර්ගම ඉලංජර් සේවේ මණ්ඩල කොටතේ නර සමුව මල්තිල්ලෝ. තොර ඔබතුමාලා විශ්වාස කරනවාද මේ මාලිමා රජයක් ඔබතුමාලාගේ? ඒ අපිට මේ රජයේ දෙන්න තියෙන්නේ අපේ විස්රාම වෙටබද 2016 ඉඳලා 2020 වෙනකම් උත්‍රාමජිය අපේ රජයේ සේවකේ දෙන්න තියෙන්නේ ඒ දැන් වෙටුපැ කපලා තිනවා අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කපලා තිනවා ඒක අපි ඉල්ලනවා. ඒ වගේම 97 වසරේ ගුරුවරුන්ට විදුවල්පතින්ට වැටුප් සාහස් කරලා දනවා කියලා කිව්වේ. ඒක දැනට සේවය කරන අයට විතර දීලා තියෙනවා. අපි විතරම ගියා අපිට 97 ඉඳලා අපිට දැන්ද තියෙන වැටුප් අපිට ලබා දෙන්න ඕන කියලා අපි කියනවා. ආයතන තේලා මාණ්ඩ ආචාර්ය රජිනතුලගේ අධිකරිකපට සම්බල අධිකරිපු 2022 ஆண்டு இப்போது சேவையில் ஆச்சரிய அதிபதிகளுக்கு மட்டும் கொடுக்கப்பட்டுள்ளது. உண்மையிலே வந்து 1997 சேவையில் இருந்த எல்லாருக்குமே அது கொடுக்கப்பட வேண்டும். அதை நாங்கள் அரசாங்கத்திடம் வினயமாக வேண்டிக் கொள்வதற்காக வேண்டியும் எமது கருத்துக்களை இலங்கை அரசுக்கும் சம்பந்தப்பட்டவர்களுக்கும் கூறிக்கொள்வதற்காக என்று நாங்கள் எங்களுடைய கருத்துக்களை சொல்வதற்காக அந்த அந்த ஒரு சந்தர்ப்பமாக இந்த கூட்டத்தை நாங்கள் சமூகம் அளித்திருக்கிறோம். தேங்க்யூ. விஸ்ராமிக்க விதிர ஒப்பது திபல ஐ மெத்தன சகபாகி உனே அப்பே ஐதிவாசிக்கா அப்பியல் கண்டினாகர் இதின் ஒப்பது துமியல விஸ்வாச கர்த்தாத மாலிமா ஆண்டுவக் கடத்தே ஒப்பது மியலங்கே ஐதிவாசிக்கம் சுரக்ஷித வெயி கே நது ஒவுது கேல்ல தென்னி ඉතින් මේ මාලිමා ආණ්ඩුවේ ඔබතුම කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සාධාරණයි. යුක්තිය රටට යහපතක් වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කුළුපග වුණාට. ඔබතුමා විශ්‍රාමිකයෙක් විදිහට ඇයි මෙතෙන්ට ආවේ? ඇයි මෙතෙන්ට ආවේ නේ? විශ්‍රාමිකයෝ ජේෂ්ඨ පුරවැසියෝ. පට්ටනේ රටේ ඒ උනාට මේ 75 වසරක විනාශයට ජේෂ්ඨ පුරවැසියෝ වග කියන්නේ. අම්මලා තාත්තලා කියන විදිහට ඡන්දේ දීලා ජේෂ්ඨ පුරවැසි විදිහට ඉන්න අපිත් ඡන්දේ දීලා දුදරුව පරපරකුත් හදලා ඒ විදිහට යන්න මේ සිස්ටම් එක අරගෙන ඇවිල්ලා තින්නේ ඒගොල්ලෝ. මේක වෙනස් කරන්න යුතුයකම වගකීමක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ කැපකිරීම වෙනුවෙන් තමයි මෙතෙන්ට ආවේ.
අපි වෙනස් කරමු, වෙනස් වෙමු. ඉතින් මාලිමාවේ රජයක් යටතේ ඔබතුමාලාගේ සිහින සැබෑවේ කියලා ඔබතුමාලාට හිතනවද? ඔව්. අපිට ඕනේ නිෂ්පාදන ආර්ථිකය. මොකද වැඩි වෙන ජීවනාංගයට අපි දීමනා ඉල්ලිල්ල ස්ට්‍රයික් කරන්න හරි පාරට බයින්න හරි උද්ඝෝෂණය කරන්න හරි එහෙම රට යනවා නම් මේක වෙනස් වීමක් නෙවෙයිනේ. නිෂ්පාදන ආර්ථිකයක් වෙනස් වෙනවා. නිෂ්පාදන ආර්ථිකය තුළ අපේ ප්‍රශ්න, අපේ ගැටලු, ආර්ථික සමාජ ප්‍රශ්න විසදේවි පැහැදිලිව. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. Thanks.